ඊයේ පෙරේද දවසක මම වීඩියෝ එකක් කරා මේ සම්බන්ධයෙන්ම ඒකට නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා පොලිසිය දෙන්නේ කත්තඩොංගට නම් තියෙනවා ඉතින් පොලිසියට අපගේ ආචාර්ය ස්තුති නෝ ස්තුති කරන්න ඕනේ නැත්නම් බට පොලිසිය යුතුයකමනේ එක හොඳයි අපේ ආචාර්ය තවත් එකක් ඉන්ටර්වියු එකක් තිබුණා රෝසි සේනානායක මහත්මියගේ ඊයේ එතුමිය කියනවා මේ ප්‍රශ්නෙට මුල් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ මේ පත්ෙච්ච රූ රැජිනට ඉංග්‍රීසි අමාරු නිසා අනිත් අය මේ ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් ජාත්‍යන්තරයට යවන්න තමයි මේ උත්සාහ කරේ කියලා. රෝසි සේනානායක මහත්මියකට ඒක වෙන්නේ නැහැ. මම එතුමිට ස්තුතිවන්ත වෙනවා ඒ ගැන. තමත් හොඳයි. නමුත් මේ මොකද මේ කතා කරන්නේ? ඉංග්‍රීසි? මොකද ඉංග්‍රීසි මේ එංගලන්තේ ඉන්න ස්කොට්ලන්ඩ් වල ඉන්න සුද්දාගේ ඉංග්‍රීසි ලන්ඩන් වල මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තම් වේල්ස් වල ඉන්න කෙනාගේක තේරෙන්නේ නැත්තම් අයර්ලන්තේ එක තේරෙන්නේ නැත්තම් ලන්ඩන් වලම තව ඇක්සන්ට් එක කොක්නි කියලා ඇක්සන්ට් එකක් තියෙනවා ඉස්ලන්ඩන් වල ඒක තේරෙන්නේ නැහැ වාහ මාරි තේරුම් ගන්න සමහරට ඔය වින්ටුල්ස් වල මේ මේ ටීවී එකේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් වල ඇවිල්ලා කියනවා මේ බැරිද මේ ඉන්ටර්ප්‍රිටින් කරන්න කියලා ක්ලාස් ඉංග්‍රීසියෙන් කතා කරත් ඉංග්‍රීසි වල තියෙනවා යම් යම් ප්‍රභේද තේරෙන්නේ නැහැ අරදී ඒවයි ඒකම හිතන්න 1600 ගණන් වල ඉඳලා ඩික්ෂනරි ගහනවා ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ගහනවා කොලින්ස් කියලා ඩික්ෂනරි තියෙනවා ඒව ගහන්නේ කාටද මේ අපිටද නෑ ලංකා නෑ සුද්දට ගහන්නේ සුද්දට ඉගෙන ගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ඩික්ෂනරි තියෙන්නේ තව වචන ඉගෙන ගන්න ලෝ වලට වෙන එකක් තියෙනවා මෙඩිසින් වලට තව එකක් තියෙනවා එඩිටර්ස් වලට තව එකක් තියෙනවා සාහිත්‍ය නොඑක ආකාරයේ ඩික්ෂනරිස් තියෙනවා නේ ඇයි මේ ඒ ඩික්ෂනරිස් තියෙන්නේ ඉගෙන ගන්න සුද්දට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉතින් අපේ ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ ඒක මේ එච්චර ලොකු දීතන්න අවශ්‍ය නැහැ මොකද ඒක අපේ මව භාෂා නෙමෙයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ මම ඒකනේ කියන්නම් වෙනම මම හොඳම උදාහරණ කියන්නේ ඉංග්‍රීසි වැරදීම පිළිබඳව අපි කවුරුත් දන්න ඩයනා ඩයනා කුමාරිය යා නැවතිලා හිටියා විවාහයට පෙර තැනක ඒ තැනක යාගේ කබඩ් එකේ යා ගහන ඩයනාස් කබඩ් කියලා CUP BORD කියලා ගහලා තිබුණේ ලියලා තිබුණේ එයා නමුත් CUP BORD නේ කබඩ් තියෙන වැරදුණා තිබුණා පරිවිල යාවනේ එයා කබඩ් එකේ චාල්ස් ප්‍රින්ස් චාල්ස් චාල්ස් කුමාරයත් එයාගේ විවාහය වෙනාවේ ඉංග්‍රීසි එකක් අමතක කළා කිව්වා එතකොට ගෝඩ් බ්‍රවුන් අගමැති වෙලා ඉඳද්දි එයා ලියපු ලියුමක වැරදි ඉංග්‍රීසි තියෙනවා කියලා දුක් මේ ශෝක ප්‍රකාශයේ පළ කරපු ඉංග්‍රීසි ලියුමක වැරදි තියෙනවා කියලා තිබුණා ඉතින් කමක් නැහැ ඉතින් අපේ ගෙවල් වල ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ අපි ලංකාවේ ඉඳන්දි අපේ අම්මලා තාත්තලා අම්මා ගුරුවරිය තාත්තා පොලිසියලා මොන ඉංග්‍රීසිද අපි ඉංග්‍රීසි බොහොම මාරුවෙන් ඉගෙන මම ගිය තර්ස්ටන් මහවිද්‍යාලයට අපේ අපේ ස්කෝල්ට තිබුණේ අපේ පන්තියට එක පීරියඩ් එකයි ඉතින් ওই පීරියඩ් එකෙන් 40 දෙනෙක්ට ටීචින් එකට ගුණ ඉංග්‍රීසි උගන්වන්න අපි ඉතින් රෑ ස්කෝලේ ගිහිල්ලා බොහොම දඟදාගෙන බොහොම අමාරුවෙන් තමයි ඉංග්‍රීසි එක්තරා තැනකට ගෙනාවේ අපේ ඉංග්‍රීසි මම හොඳම උදාහරණයක් කියන ස්කෝල යන කාලේ ඉංග්‍රීසි ගැන ඒකට ඉතින් හිනාවේ කමක් නැහැ මම 14 ක්‍රිකට් ගෑවා. එක යාළුවෙක් බෝලේ වැදිලා ලේ එනවා අරගෙන ගියා ඇක්සිඩන්ට් වෝඩ් එකට. ඇසෝට්. යාම ඩොක්ටර් ඉතින් අපි පොඩි යෝන් කියලා බැලුනේ what happened කියලා ඇහුවා. what happened? your ball happened, ball happened. බෝලේ වැදුනා කියලා කිව්වා. ඒ වගේම මම රගර කණ්ඩායමේ නායකයා වෙලා හිටියා. බෝලේ මම ඇරියා තුම්මුල්ලට හුලං ගහන්න. කෝච් ආවා මිස්ටර් බොරිස් සිල්වා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඇව වැස් ද බෝල් කියලා කො බෝලේ මම ඉතින් ඉංග්‍රීසියෙන් කියන්නේ දන්නේ නැහැ බෝලේ හුට හුලං ගහන්න කියලා මම අතින් හුලං ගහලා මෙහෙම කරලා පෙන්නුවා මේ තුම්මුල්ලට ඇදී හුලං ගහන්න කියලා එහෙමයි අපේ තත්ත්වේ ඉතින් තව එකක් මට දිනවා දැන් එංගලන්තේ ආවම සමහරුන්ට ලංකාවේ සිංහල අමතක වෙනවා එහෙම තියෙන එක ගොඩාක් කතන්දර දිනවා මම මේකක් කියන්න විදුහලාප මාතා කියලා පාසල් ගිය පටන් ගන්න ස්කෝල් එක මගේ යාළුවෙක් ඇවිල්ලා ගෑනු ළමෙක් මට කිව්වා මේ දැන් දැක්කේ මන්නේ කියලා මොකද්ද බොලේ දැන් දැක්කේ අයියෝ මෙයා මට මේ සිංහල මතක බැරියගෙන යනවනේ දැන් මතක බැරියම එයාට කියුනේ මතක නැති වෙනවා කියන එක මතක බැරියගෙන යනවා එහෙමයි වැඩේ ඇවිල්ලා ටික කාලයක් යනකොට සමහරුන්ට සිංහල මතක බැරි වෙනවා ඒ වගේම තමයි සමහරු ටික කාලයක් මෙහි ඉඳලා ගිහලා ලංකාවට ගියාම ඇක්සන්ට් එකක් දාලා කතා කරන මොකද ඒක ටිකක් ගතියක් වගේනේ ඇක්සන්ට් එක දාලා කතා කරාම රට ගියා කියලා පේනවා එහෙම සිංහලෙන් කතා කරද්ද ඉංග්‍රීසියෙන් කතා කරද්ද ඇක්සන්ට් එකක් දාලා කතා කරනවා මේ රජිනී කතා කරන ඉංග්‍රීසි වල ඇක්සන්ට් නැහැ ඒක අහන්න වෙලාවක ටීවී එකෙන් බලන්නකො හරියට එතකොට
කතා කරනවා ඇක්සන්ට් එකෙන්. නමුත් ඔය චීනේ, ජපානේ, කොරියාවේ, මිඩ්ල් ඊස්ට් වල ගිහිල්ලා ඉන්නේ ඒගොල්ලන්ගේ එහෙම නෑ නේ ඇක්සන්ට් එක. ඒගොල්ලෝ කතා කරනවා. මේ ඉංග්‍රීසි කතා කරන රටකට ගිහිල්ලා නම් තමයි ඇක්සන්ට් දාන්නේ. අවුරුදු 30ක් වෙනවා. ඉතින් අපිට ඉතින් සිංහල මතක බැරි වෙලා නෑ. මොකද අපේ මව භාෂා නිසා ඒක. මගේ තියෙන අදහස මේක. අපි ලැජ්ජ වෙන්න ඕනේ ඉංග්‍රීසි බැරිකමට නෙමෙයි. සිංහල බැරිකමට. ඉංග්‍රීසි ඕනේ අත්‍යවශ්‍ය ඉංග්‍රීසි ඉගෙන ගන්නම ඕනේ ඉංග්‍රීසින් ජාත්‍යන්තරයට යන්න පුළුවන් ලංකාවෙත් යම් යම් දේවල් කරන්න පුළුවන් නමුත් ඒක වහලෙක් මිසක් අපේ ඉංග්‍රීසිය වහලෙ අපි ඉංග්‍රීසි වහලෙක් නෙමෙයි දෙමළ ඉගෙන ගන්න අල්ලපෙතර යාළුවට කියලා කතා කරන්න දෙමළෙන් දෙමළය සිංහල ඉගෙන ගන්න ඉංග්‍රීසිත් ඒකම ඉගෙන ගන්න ඒ අරනේ ඉංග්‍රීසියට මූලික ස්ථානය දෙන්න එපා මොකද අපේ භාෂාවම අවභාෂා සිංහලින්ද නමුත් ඉංග්‍රීසි හොඳට ඉගෙන ගන්න ඉංග්‍රීසිය වහලෙක් කරගන්න ඉංග්‍රීසිය වහලෙක් වෙන්න යන්න එපා ස්තුතියි